ආයුවැඩේවා ඔබ නිදුක් වේවා නිරෝගී වේවා රටේ ඕනතරම් හොර වෙද්දුත් ඉන්නවා හොර ලෙඩ්ඩුත් ඉන්නවා මිටියෝ ડોක්ටර් වැඩසටහනේදී හොඳ වෙද්දු ඒ කියන්නේ ලංකාවේ කීර්තිමත්ම විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැහිමේ අවස්ථාව ඔබට සහ මට ලැබෙනවා ඒ විතරක් නෙවෙයි හොර ලෙඩ්ඩුත් අඳුර ගන්න අවස්ථාව ලැබෙනවා හොඳ උදාහරණය අද වැඩසටහන සමහර ලාට ඔබ කොළඹ නගරයේදී එහෙම නැත්නම් ඔබේ නගරයේදී දැකපු අත්දැකීමක් තමයි සෙනග යන අතරතුරේදීම ගමන් කරමින් ඉන්නවා ෂොපින් බෑග් එකක හාල් ටිකක් ලීක්ස් ගස් දෙක තුනක් ඊට පස්සේ සීනි ටිකක් ওই විදියෙ ගොටු කීපයක් දාගෙන පුද්ගලෙක් හිටිගමම් පාර මැද්දේ වැටෙනවා එක්ක නැත්නම් කහිරක් මැද්දේ වැටෙනවා හාල් තුන පහ කුඩු අර අර කිතිබිච්ච ලීක්ස් ගස් මේවා පාරේ වැටෙනවා මේ මෙස් වල හැදිලා ඇත්තලෙදෙද්ද බොරුලෙදෙද්ද බොහෝ වෙලාවට අපිට පස්සේ දැනගන්න ලැබෙන විදාවට විදියට ඒ ඇවිල්ලා හොරලෙද්දු හැබැයි හරි ලෙද්දුත් ඉන්නවා ඇත්තටම මේ අපස්මාරය කියන රෝගය වැළඳන රෝගීන් ඉන්නවා ඔවුන් කොහොමද අඳුනගන්නේ ඔවුන්ට ඇයි මේ රෝගය වැළඳෙන්නේ ඔවුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ පෞල්වල උද්දීවිය මොකද කරන්න ඕනේ සමාජයක් විදිහට අපි මොකද කරන්න ඕනේ මේ පිළිබඳවයි අද අපි කතා කරන්නේ අපි ආරාධනා කර සිටියා කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ සංජීව කරසිංහ මහත්මයාට අයබෝන් ඔබතුමාට අයබෝන් විශේෂඥ වෛද්‍යතුමනි මේ මේ රෝගය ඒ කියන්නේ අපි අහලා තියෙනවා අපි දැකලා තියෙනවා හැබැයි අපි සාමාන්‍යයෙන් දන්න විදිහට අපි සාමාන්‍ය කතා කරද්දී කියන්නේ මේ සෙම දාගෙන වැටෙනවා අපස්මාර රෝගීන්ගේ රෝග ලක්ෂණ මෙන්න මේකයි මොකක්ද ඇත්තටම මේ අපස්මාර රෝගය කියලා කියන්නේ කොහොමද ඒක වැළඳෙන්නේ හේතුව මොකද්ද ඔව් දිනුෂ මේක මේ මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් නිසා ඇති වෙන තත්ත්වයක් එතකොට දැන් ඔබ දන්නවා අපි කතා කරන්න අතක් හොල්ලන්න ওই සෑම දෙයකටම මොළෙන් තමයි මේ සංඥාව සිග්නල් එක යවන්න වෙන්නේ ඒක සෛලයකින් ඒක ආරම්භ වෙනවා ඊට පස්සේ සෛල කීපයක් හරහා ඒක ගිහිල්ලා තමයි අන්තිමට ක්‍රියාකාරීත්වයක් විදිහට එන්නේ ඉතින් මේ පරිපතවල කියන්නේ සර්කිට්ස් වල තියෙන මේ යම් කිසි විදිහේ අසාමාන්‍යතාවයක් ඇති වුණොත් උදාහරණයක් වශයෙන් අපි හිතන මොළේ කෙඩියක් එහෙම නැත්නම් ඒ තියෙන प्रदेशीय साइल तीन असामान्यतावक निशा ये विद्युत क्रियाकारित्व विनसकोत् एक अपट पिटीन दकीन लिन्नी बलिपुवाक अपस्मर उपसधान करीम स्मर के වචනවලින් සදාහන් කරන රෝග ලක්ෂණ වලින් තමයි ඔක එළියට දකින්න හම්බෙන්නේ. දැන් ඔබතුමා හිම කියද්දිම දැන් මේක සාමාන්‍යව හරියට අපි හිතනවා මේ ෆිට් එකත් එවන තර උණවලිප්පුවත් මේ වගේ එකක් කියලා. ඒ වගේ ඒ කියන්නේ මේ 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 ස්වභාවයේ අනිකුත් රෝග මොනවද තියෙන විශේෂක්‍ය මයිතුමනි. ඔව් දැන් උණවලිප්පුව කියන එක කුඩා ළමයින්ට උණත් එක්ක එන එකක්. නමුත් මේක මේ අපස්මාරය කියන එක ඒක හඳුනාගත් ලෙඩක්. ඒක ඉතින් ඒක උණවලිප්පු වගේ නෙවෙයි ඊට වඩා භයානකයි ඒ ජීවිත අනතුරක් සහ වෙන්න උනත් හැකියාව තියෙනවා ඔව් අර එපිලෙප්සි කියලා හඳුන්වන විද්‍යාත්මකව ඔව් එපිලෙප්සි එහෙම නැත්නම් සීසර්ස් කියලා කියන වෛද්‍ය විද්‍යාත්මකව අපි එපිලෙප්සි කියලා හඳුන්වන්නේ මේ රෝගය තමයි දැන් රෝග ලක්ෂණ විදියට අපි දකින්නේ අර සාමාන්‍යයෙන් ඇඟපත දරදඬු වෙලා පොඩි වෙවිලිල්ලක් එක්ක වැටෙනවා ඊට පස්සේ අපි කියන්නේ අර මේ නිකන් සෙම දාගෙන වැටෙනවා කියලා ඇත්තටම මේ මේවා විතරද රෝග ලක්ෂණ මොකක්ද මේ අපස්මාරයේ රෝග ලක්ෂණ වෙන්නේ ඔව් දැන් දැන් ওই ඔකේ ග්‍රෑන්ඩ් මාල් එපිලෙප්සි කියලා කියනවා. එතකොට අපි දකින්නේ ඔබ කියන වගේ අතක ඔය ශරීරයේ ගැස්ම සහ කලන්ත ගතිය කටින් සෙම වැටෙන්න පුළුවන්. පුද්ගලයාට යගේ දිව හැපෙන්න පුළුවන්. ඒ වගේම මල මුත්‍ර පිට වෙන්න පුළුවන්. ඒක තමයි සුලභ දේ. ඊට අමතරව රෝග ලක්ෂණ කීපයකත් කලාතුරකින් රෝගීන්ට එන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඒ පුද්ගලයා එක පැත්තක් දිහා බලාගෙන ඉන්න වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇවිදන් යන පුද්ගලයා එකපාරට වැටෙන්න පුළුවන්. අපි කියනවා drop attacks කියලා. එහෙම නැත්නම් පන්ති ඉන්න ළමෙක් අසාමාන්‍ය විදිහට hina වෙනවා වගේ වෙන්න පුළුවන්. අපිට හිතෙන්නේ මේ hinaවක් කියලා ඒ වුණාට මේකත් වලිප්පුවේ නැත්නම් seizure activity එකක් විදිහට තමයි. ඒ කියන්නේ නවත්ත ගන්න බැරුව hina වෙමින් ඉන්නවා. නවත්ත ගන්න බැරි hina අපි කියන gelastic seizures කියලා කියන්නේ මේ වගේ ඉත කලාතුරකින් දකින රෝග ලක්ෂණ කීපයකත් එක්ක උනත් මේ වලිප්පුව කියන එහෙම නැත්නම් අපස්මාරය මතුවෙන්න පුළුවන්. ඉක්ක ගැසීම වගේ කරුණත් නවත්ත ගන්න බැරුව ඇතැම් විට ඉන්නවා නේද? ඔව් ඉක්කාව ඉක්ක ගැසීම ඒ වගේ හැඟීම් වල සංවේදී විදියට උනත් මේ මතුවෙන්න පුළුවන්. දැන් අර මේ මේ සාමාන්‍යයෙන් අපි කියනවා දතකට පුට්ටු වෙනවා කියලා. එතකොට ටක් ගාලා මේ යකඩයක් දාන්න, ගිරයක් අතට දාන්න, එහෙම නැත්නම් යකඩයක් අතට දෙන්න මේ වගේ ප්‍රථම ආධාර ක්‍රම එහෙම නැත්නම් මේ වගේ අද්භෙහෙත් ගොඩ වෙදකම් තියෙනවා. ඒක විද්‍යාත්මක පදන මොකද්ද? ඇත්තටම ඒ වයි නම් කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. උදාහරණයක් වශයෙන් ඒ වගේ වලිප්පුවක් හැදිච්ච වෙලාවකදී ඒ පුද්ගලයන්ගේ
මුකේට යමක් දැමීම සිදු නොකළ යුතුයි. එයින් කෙරෙන්නේ අවාසියක් මිසක් වාසියක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් ඒක හිර වෙන්න පුළුවන්. ඔහුට හුස්ම හිර වෙන්න පුළුවන්. එමෙතන ඔහුගේ දිව පිටිපසට ගිහින් සොසර මාර්ගයේ තද වෙලා හුස්ම ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒක හොඳම දේ ආව වම් පැත්තට ඇලේකට හරවලා ඊට පස්සේ ওই 19 90 ඒ වගේ ඇම්බියුලන්ස් එකකට කතා කරලා ළඟම තියෙන රෝහලකට පුද්ගලයා රැගෙන යෑම තමයි. බොහෝ වෙලාවට මේ එන මේ වලිපු ඇටැක්ස් ගොඩක් වෙලාවට ඒක ටික වෙලාවකින් නවතිනවා. බොහොම කලාතුරකින් තමයි ඒවා එක දිගට පවතින්නේ. ඔව් වම් පැත්තට ඇල කරලා ප්‍රථම ආධාරය මෙතන මේ 19 90 ඒ කියන්නේ රෝහලකට ගෙන යෑම තමයි කරන්න ඕනේ කියලා කිව්වා. ඇයි වම් පැත්තකට ඇල කරන්න කියලා කිව්වේ? දැන් ගොඩක් වෙලාවට අපේ ආමාශය වම් පැත්තට බරයි. ඒතකොට අර ආමාශයේ තියෙන දේවල් එළියට එන්න තියෙන chance එක අඩුයි. අපි කියන aspiration එහෙම නැත්නම් සෙමහිර වෙන්න තියෙන chance එක ගොඩක් අඩු වෙනවා වම් පැත්තට මේව කරාම පස්සේ. දැන් ඔබතුමා අපිට සරලව පැහැදිලි කරලා දුන්නා අපේ මොළයේ පරිපතවල ඇති වෙන්න පුළුවන් වෙනස්කම් නිසා තමයි අපස්මාර කියන තත්ත්වය ඇති වෙන්නේ. එතකොට මේවට බලපාන සාධක තියනවාද? ඒ කියන්නේ ආරෙන් එනවද? එහෙම නැත්නම් වෙන මොනවා හරි කාරණා තියනවද? මොනවද හේතු විශේෂඥව එතුමනි? ඔව් දිනුෂ දැන් ඒක මේ දැන් මොළයේ අපි කියන කෝටෙක්ස් ඇන්ඩ් මෙඩල්ලා කියලා තියෙනවා. ඒ කියන්නේ කෝටෙක්ස් කියන්නේ සෛල තියෙන කොටසේ සෛල ස්තර හයක් තියෙනවා. उदाहरण गेडिया खाटगत असामान्य प्रदायक इंफ्लमेशन खाटगत असामान्य सिग्नल पुलवांगलिपुरा पुलवांग හොඳයි අපි සූදානම් විරාමයක් ලබන විරාමෙන් පස්සේ ඔබට මතුවෙන බොහෝ ගැටලු වලට උත්තර හොයාගෙන යන්න පුළුවන් මේ විශේෂයෙන්ම මේ රෝගයේ නූතන ප්‍රතිකාර පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ සංජීව ගරුසිංහ මහත්මයා සමග අපි මේ කතා කරමින් සිටින්නේ අපස්මාර රෝග තත්ත්වයේ පිළිබඳව දැන් මේ රෝගය හඳුනාගන්නේ කොහොමද ඔබතුමාලා ඒ කියන්නේ මේ මේකට තියෙන පරීක්ෂණ ක්‍රම මොනවද විශේෂඥ වෛද්‍යතුමනි मेवागे रोगी अभीट मुनगेवनाम अभी मोहे प्रधान वर्ष मुहूर्त साकच्चा करना इला मोहे पौलिक उदव्यक्ति साकच्चा करना ये मुनाद मे दी इलाट मे रोगी अभी परीक्षा कर लो मुनादे आठ तीन रोग लक्षण समारे वेटीला वेदीला तुवाल दीवा दिव हेपीला इवागे दीवाल अभी दकीन पुलवा इलांट अभी मोह परीक्षण करना जम करना इतनी प्रधान वर्ष एम आर आई परीक्षा सह इजी के परीक्षा अधिक ඒක මාර්ගයෙන් අපි බලනවා මේක මෙයාගේ මොළයේ මොන හරි අසාමාන්‍යතාවයක් තියෙනවද ඒ සඳහා ඒ ටාගට් කරලා ප්‍රතිකාර කිරීම තමයි පටන් ගන්නෙ. ඔව්. කියන්නේ MRI සහ EEG කියන පරීක්ෂණ. ඒකෙදි මොකද කරන්නේ කොහොමද ඒක කරන්නේ විශේෂඥ වෛද්‍යතුමනි? ඔබ ඔබ මේ රූප රාමුවල දකින්න නම් මෙහි තියෙන්නේ මේ මොළයේ MRI පරීක්ෂාවක්. ඉතින් මෙතනදී ඒ මොළයේ සමහරක් වෙලාවට අපි කියනවා මුලින්ම සමහරක් රෝගීන් අපිට එනවා CT ස්කෑන් එකක් කරා ඒක normal කියලා කියන්නේ. නමුත් CT ස්කෑන් එකට වඩා දැන් තාක්ෂණික ගොඩක් දියුණුවේ මොලේ වලිපු සම්බන්ධයෙන් පරීක්ෂණ කරනකොට අපි දැන් අපි මම වැඩ කරන ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපිට තියෙනවා ඉතා නවීන පහසුකම් වලින් යුක්ත ඒ පරීක්ෂණාගාරයක සහය ගොඩ නැගිලා. ඉතින් ඒ වගේ මේ ඉහි තමයි මේ වගේ MRI පරීක්ෂණ අපි කරනවා. මේකෙන් අපි අර සාමාන්‍ය ස්කෑන් එකකින් දකින්න නැති තරම් දේවල් ඉතා සියුම් වෙනස්කම් පවා මේකෙන් දැක ගන්න අපිට හැකියාව තියෙනවා. ඔව්. දැන් මේ මේ රූප රාමුවෙන් අපිට පේනවද මේ මේ අපස්මාර රෝගී තත්ත්වය වෙලලිච්ච? මේ 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 තියෙන මේ වගේ රෝගීන්ගේ ස්කෑන් තමයි මේ ඊතල වලින් පෙන්වන්නේ පොඩි පොඩි ඒ වෙනස්කම් තියෙන තැන්. ඉතින් මේ වෙනස්කම් තියෙන තැන් මේ වගේ අපිට ස්කෑන් එකකින් දැක ගන්න පුළුවන්. ඊට අමතරව අපි මේ EEG පරීක්ෂණ වලින් ඒකේ ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි එකේ වෙනසක් අපිට බලා ගන්න පුළුවන්. ආ ඒ කියන්නේ EEG පරීක්ෂණයෙන් කරන්නේ අර මොළයේ පරිපත අතර ඒ කියන්නේ විද්‍යුතය අපි කියන්නේ මේ සාමාන්‍ය විද්‍යුතය නෙමෙයි මොළයේ පරිපත අතර විද්‍යුතය ගමන් කිරීමේ වෙනස්කම් දෙකෙන් මනි බලන්නේ. ඔව් ඒ දැන් ඔබ මේ රූප රාමුවේ තියෙන එකෙන්දී අපි කරන්නේ මේ මේ වගේ මේ ගොඩක් සන්නායක සම්බන්ධ කරලා මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය අපි ප්‍රස්ථාරගත කරනවා. ඒ ප්‍රස්ථාරගත කරලා ඒ ප්‍රස්ථාර වෙනම කියවීමට ඉලෙක්ට්‍රොෆිසියොලොජිස් කියලා ඒ විශේෂඥ වෛද්‍යවරු කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ සහ නියුරොලොජිස්ලා කියලා ස්නායු වේද වෛද්‍යවරු එකතු වෙලා මේ මේ ඒ අසාමාන්‍ය දේවල් අපි අඳුර ගන්නවා. අඳුරගෙන ඊට පස්සේ ඒ සඳහා ප්‍රතිකාර තමයි පාවිච්චි කරන්නේ. ඔව් විශේෂඥ වෛද්‍යතුමනි දැන් මේ පින්තූරේ අපි දැක්ක මේ මේ විදේශීය රටක පුද්ගලයෙක් නේ මේ මේ පහසුකම් අපේ ලංකාවේ තියෙනවා. අපි මේ වගේම තියෙනවා අපේ අතර මීට වඩා දියුණු අපේ තියෙනවා වීඩියෝ EEG
රෝගියාට වීඩියෝ කරන ගමන්ම එයාගේ බලිප්පු අපි වීඩියෝ කරනවා ඒ ගාම අපි ඊජී කරනවා එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ ක්‍රියාකාරීත්වයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා කොළඹ ජාතික රෝහලේ මේ පහසුකම් තියෙනවා අනිවාර්යයෙන්ම සිළු දෙයක්ම තියෙනවා ඔව් ඊටාම ඒ කියන්නේ සහනදායි උත්තරයක් ඒක ඒ කියන්නේ අපි දන්නවා දැන් මම හිතන්නේ ඔබතුමාත් එක්ක 1000කින් 8 දෙනෙක්ට මේ අපස්මාරය කියන රෝග තත්ත්වය තියෙනවා එතකොට මේ රෝගයට අදාළ නූතන ප්‍රතිකාර ක්‍රම කොළඹ ජාතික රෝහලේ තියෙනවා ඒක ඉතාමත්ම සහනදායි පණිවිඩයක් අපි මේ පණිවිඩය ඔබට කියනවා සාධන උපාහනී මේ මිට්‍යෝ ડોක්ටර් වැඩසටහන හරහා ඔබත් දන්න හැමෝටම කියන්න මොකද මේ අපස්මාර රෝගය වැළඳිච්ච බොහෝ දෙනෙක් සමාජයේ කොන් වෙලා ඉන්නවා ඒ නිසා ඔවුන්ව කොන් කළ යුතු වන්නේ නැහැ දැන් මම පණින්න හදන්නේ පොඩ්ඩක් පීවරක් ඉදිරියට කියන්නේ සහමුලින්ම කියන්නේ නිට්ටාවටම සුව කරන්න පුළුවන්ද ඔව් දැන් මේ රෝගීන්ට බොහෝ වෙලාවට මේගොල්ලෝ ඖෂධීය ප්‍රතිකාර වලින් තමයි පාලනය කරගන්නේ ඉතින් ඖෂධීය ප්‍රතිකාර අපි 100 දෙනෙකුට දුන්නොත් මේ රෝගී තියෙන 100න් 70ක් විතර ඒ ඖෂධීය ප්‍රතිකාර වලට ප්‍රතිචාර දක්වනවා කියන්නේ හොඳට ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරනවා කියලා ඊට අමතරව 30ක් විතර ඉන්නවා බෙහෙත් ගත්තත් බෙහෙත් අහන්නේ නැහැ එක්ක බෙහෙත් જાති 1ක් 2ක් 3ක් 4ක් වගේ ගන්න ලෙඩු ඉන්නවා නමුත් ඒගොල්ලන්ගේ වලිපුව තාමත් දිගටම හැදෙනවා ඉතින් මේ වගේ රෝගීන්ට දැන් ලෝකයේ දියුණුම ක්‍රමය තමයි මොළේ ශල්‍ය කර්ම සිදු කිරීම ඒ ශල්‍ය කර්ම සිදු කළා ඒ මොළේ අසාමාන්‍ය කොටස් හානියක් නොවන විදිහට අනිත් මොළේ කොටස් වලට හානියක් නොවන විදිහට ඉතා පරිස්සමින් ඉවත් කිරීමක් කළ දෙන්න පුළුවන් ඉතින් ඒකෙන් ඒගොල්ලන්ගේ වලිපුව නිට්ටාවටම සනීප කිරීම හෝ औषध पात्र अड़कन जीवित साधा अभी शल्यकर्म के उबुतमा के विषया स्नायु शल्य वैद्य विशेष उबुतमा शल्यकर्म वाले अन्न कल सामान्य मेसंद भावित प्रतिकार क्रम सामान्य मेसंद भावित करो एंटी एपिलेप्टिक ड्रग्स मलिपु संधादेन प्रतिकार इधे प्रतिकार कुडल बड़ी महालू के तरण वयसोन पुलवा ඒවා ඉස්සර තිබ්බ ඖෂධි වලට වඩා දැන් තියෙන ඖෂධ ගුණාත්මක භාවයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් වැඩි ඒ වගේම අතුරු ආබාධ අඩුයි. දැන් ඉස්සර තිබ්බ ඩ්‍රග් ඖෂධ වල අතුරු ආබාධ ගොඩක් එන්න පුළුවන්. ඒ බෙහෙත් නිසාම මොළේ වර්ධනය අඩු වෙන්න පුළුවන්. නමුත් නවීන නූතන ඖෂධ ප්‍රතිකාර වල ඉච්චර ලකුම මොළේට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මේ බෙහෙත් වලට අහන්න ඇති කොටසකුත් ඉන්නවා. දැන් ඔන්න මෙතනදී තමයි අපේ ඒ කියන්නේ රෝගීන්ගේ පැත්තේ වගකීම ඉන්නේ. ඒ කියන්නේ සමහර ලාවට ටික කලක් බෙහෙත පාවිච්චි කරනවා ඊට පස්සේ මේකේ ගුණයක් නැහැ කියලා තමන් තීරණය කරලා එක්ක බෙහෙත් බොන එක අත්හරිනවනේ. එහෙම හැසිරීම තියනවා නේද විශේෂඥයෝ වෛද්‍යතුමනි. ඔව් දැන් ඒ කියන්නේ රෝගියාට විශ්වාසය නැති වෙ යනවා ඖෂධීය ප්‍රතිකාර ගැන. ගොඩක් වෙලාවට ඒක තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයකට රෝගියා පත් වෙ යුතු නැහැ. මොකද එතනින් එහාට තව ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඉතින් එතනදී අවශ්‍ය වෙන්නේ රෝගියා තමන්ගේ වෛද්‍යවරයා සමග නිතරම සහයෝගයෙන් කටයුතු කිරීම වෛද්‍යරා නිතර මුණ ගැසලා ඔහුගේ රෝග ලක්ෂණ කියලා ඔහුට බෙහෙත් අහනවද නැත්නම් නැත්නම් බෙහෙත් වල යට අතුරු ආබාධ සයිඩ් ඉෆෙක්ට්ස් එනවද ඒවා සාකච්ඡා කරගත්තොත් ඊට පස්සේ ඒ ස්නායු වෛද්‍යරයාට පුළුවන් ඒ රෝගියාට ගැළපෙන ප්‍රතිකාරය යෝජනා කරලා ඒ සඳහා යොමු කරන්න. ඒ කියන්නේ කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වුන්නේ නැහැ කියලා බෙහෙත් බොන එක නතර කරන්න. එහෙම නැත්නම් වෛද්‍යවරයා මාරු කරනවා. එහෙම නැත්නම් ප්‍රතිකාර ක්‍රම වෙනස් කරනවා. මේක එච්චර සුදුසු නැහැ නේද? ඒක එච්චර සුදුසු වෙන්නේ නැහැ. ඒ එකම ආයතනයෙන් ඒ වෛද්‍යවරයා මුණ ගැහිලා ඒ දේවල් විතරම සාකච්ඡා කරලා ඒ ස්ටෙප් බයි ස්ටෙප්ස් යන්න පුළුවන් අපිට මේ සමහරකට රෝගියාට ශල්‍ය කර්මයකින් සියලු දේ සාර්ථකව පාලනය කරගැනීම හැකියාව වෙන විදිහ දක්වා යන්න යා යුතුයි කියලා හිතෙනවා. දැන් වැරදිලා හරි එහෙම බෙහෙත් බොන එක නතර කළොත් මොකද වෙන්නේ විශේෂඥයෝ? ඔව් බෙහෙත් බොන එක එහෙම තමන්ට හිතුමතේ නැවැත්වීම ඉතා අනුවණ ක්‍රියාවක්. මොකද බෙහෙත් බොන එක නතර කිරීමෙන් එයාගේ වලිප වැඩි වෙන්න පුළුවන් අතරම. ඒක කියලාම දෙන්නේ අපි බෙහෙතක් දෙනකොටත් ඒක තමාට හිතුමතේ නවත්වන්න බෑ. අපි නවත්වන්න කියලා හිතුණත් වෛද්‍යවරයාත් ඒක නවත්වන්නේ ඒ මාත්‍රාව එන්නෙන් අඩු කරගෙන කාලයක් තිස්සේ ගිහිල්ලා තමයි එහෙමිට නවත්වන්නේ. ඉතින් රෝගියා එක ශරීරයක ඒක නවත්වනවා කියන්නේ ඉතා අනුවණ ක්‍රියාවක්. ඒකෙන් ඔහුට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඔව්. දැන් අපස්මාරය සඳහා බෙහෙත් ගන්න කෙනෙක් විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන කාරණා තියෙනවද? ඔව් ඒක ඉතාම වැදගත්. මොකද දැන් අපි කොච්චර බෙහෙත් ගත්තත් 100%ක් අපිට කියන්න බෑ ඔබට දැන් හැදෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ රෝගීන් විශේෂයෙන් කිඳර ජලය අවදානම් වැඩ උදාහරණයක් වශයෙන් මේ කර්මාන්ත ශාස්ත්‍රයේ අපි දකින උඩවල් වල ෂටරින් ඒ වගේ වෙයි වැඩ කරන එහෙම නැත්නම් රිය පැදවීම ඒ වගේ දේවල් වලදී ඔහු බොහොම පරිස්සම් විය යුතුයි. සමහර කාලවලට ඒ වගේ රැකියාවන් උන්ට කිරීමට අපි යෝජනා නිර්දේශ කරන්නේ නැහැ.
इवागेम तमा इवागे रोगिंग अनावश्य विधिर निधिमरीम मत्पेम पाने करीम मद्रव्य पावच्चि करीम एवायिंग ए रोग लक्षण वैडी वेन्न पुलुवन एहेम नत्तम एगुलन्ट बेहेत अहन्न नैतुव वगे यन्न पुलुवन ते इवागे पुरुदु वलिन एगुलो अनिवार्यम बलकिन्न වලකිය යුතුයි. දැන් මේ බෙහෙත් ගනිද්දී අපස්මාරයට මුළු ජීවිත කාලෙම ගන්න ඕනද හැමදාම ගන්න ඕනද ඔවත් ප්‍රශ්නනේ. ඔව් දැන් ඒක දැන් බොහෝ වෙලාවට අපි මූලිකව වසර දෙකක් විතර ප්‍රතිකාර කරලා බෙහෙත් අඩු කරලා බලනවා. එතකොට සමහර කට්ටියගේ ඒකොල්ල ඒකට බෙහෙත් වලට අඩු වෙලා එහෙමම යනවා. නමුත් සමහර කට්ටිය බෙහෙත් අඩු කරපු ගමන් නැවත මතු වෙනවා. එහෙම නැත්නම් බෙහෙත දිගටම ගන්න ඕන. එහෙම නැත්නම් බෙහෙත් ගත්තත් ඒ රෝගියාට ෆිට් එක එහෙම නැත්නම් වලිපුව හැදෙන්න පුළුවන්. දීවගේ රෝගීන්ට තමයි ඊළඟ ස්ටෙප් එක තියෙන්නේ ශල්‍ය කර්මයකට ඒ රෝගියාව විශේෂ පරීක්ෂණ සිදු කරලා ඒ රෝගියාව යොමු කරන එක. විශේෂඥ වෛද්‍යතුමාගේ ප්‍රවීණතාව තියෙනවානේ මේ ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ. ඒ නිසා මා කැමතියි දැන් ඊළඟ විරාමෙන් පස්සේ කොටස මේ මේ රෝගයට අදාළව අපස්මා රෝගයට අදාළව කරන ශල්‍ය කර්ම පිළිබඳව කතා කරන්න. ඒ නිසා මේ මිනිත්තු 4 5 මා කැමතියි පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා ප්‍රශ්න කීපයක් අහන්න විශේෂඥ වෛද්‍යතුමනි. ඒ තමයි දැන් මේ රෝගය වැළඳිය හැකි වයසක් තියෙනවද? मेक जीवित ओन वयसक पुद्गलेगोटना कुड़ा दार वगे पुदन गमंग मट मुनगेल तीन लमई वालिप इक दिगट इगोलोट फिट इवागे मासे अवृद्धे अवृद्धि के अतन कुड़ा लमाइंट मे वालिप दी मे प्रवणता वैडी इट पस तारुण पुद्गलियान मदि वयसे सह वैडी महल पुद्गलियान ओ हेम वयस कट कुटम කෙනෙකුට මේක හැදෙන්න පුළුවන්. හැබැයි ඒ සඳහා බලපාන මොලේ බලපාන හේතු ඒ පුද්ගලයාගේ පුතේ වයස සීමාවෙන් වයස සීමාවට වෙනස් වෙනවා. මොන වගේ උදාහරණ හිටියද? උදාහරණ වශයෙන් කුඩා ළමයින්ට එන්නේ ගොහපෙලාවට උපතින්ම ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝ අරගෙන රෝග ජානමය රෝගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේ මොලේ සෛලවල ඒ පිහිටීමේ වෙනසක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ජානමය කියලා කිව්ව එක කියන්නේ මවට හෝ පියාට තියෙන එක බලපානවද එහෙම නැත්නම් කොහොමද ජානමය කියලා හඳුන්වන්නේ? සමහරක් විට එහෙමත් වෙන්න පුළුවන්. සමහරක් විට ඒ දෙන්නගේ අපි කියනවා මියුටේෂන් කියලා. ඒ දෙන්නටත් මුකුත්ම නැහැ. ඒ නිරෝගී දෙමව්පියන්ට රෝගී දරුවෙක් බිහි වෙන්න හැකියාවකුත් තියෙනවා. ඊළඟට තරුණ වයසේ ළමයින්ට බොහෝ වෙලාවට එනවා නම් අපි තරුණ සහ මැදි වයසේ අපි මේ අපි දකින්නේ ටියුමර්ස් එහෙම නැත්නම් මොලේ ගෙඩි ගෙඩි වගේ එන්න පුළුවන්. මැදි වයස සහ වයසක පුද්ගලයන්ට මොලේට ලේ ගැලීම් මිස බීජයම් සමාරකට හදිසි අනතුරක් කළ මොලේට කලින් හිසට අනතුරු වෙච්ච කෙනෙකුට පස්සේ අපස්මාරයේ පරිපූර්ණ විදිහට මතුවෙන්නත් පුළුවන්. දැන් ඊළඟට අර ඔබතුමා කිව්වා දැන් සමහරලාට හිටිකමන් කෙනෙක් එක පැත්තක බලන් ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවෙක් වගේ කෙනෙක් හිනහ වෙනවා වෙන්න පුළුවන්. දැන් එහෙම අවස්ථාවක ක්ෂණික ප්‍රතිකාර කරන ප්‍රථම ආධාරය මොකද්ද වෙන්නේ? ඔව් ඒ ඔක්කොම ප්‍රථම ආධාරය වෙන්නේ අර අර අපි අර කලින් කතා කරා වගේ ගැස්මක් එනකොට කරන ප්‍රතිකාරයම තමයි. ඔහුට ඒ ඔහු පුටුව එහෙමම වාඩි වෙලා ඉන්නවා නම් ඔහුගේ ඔහු දන්නේ නැහැ වටපිටාව මොනවද වෙන්නේ කියලා. එතකොට ඔහුට වටපිටාව ගැන දැනීමක් නැහැ. ඔහු අවදානම් වැඩක් ඔහු ගින්දරත් එක්ක ඉන්නවා නම් කුසී වෙන කෙනෙක් නම් ඔහුට අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔහු එතනින් ඉවත් කර ගන්න ඕන. ඉවත් කළා ඔහුට පහසු ඉරියව්වක බ්ලැක් කළාට බිම දිගා කරන එක තමයි සුදුසුම දේ. කළා ඒ විදිහට ප්‍රථම ආධාර විදිහට තමන්ගේ සෙම හිර වෙන්නේ නැති වෙන්න තමයි බල බලා ගන්න ඕනේ. ඊට පස්සේ වහාම රෝහල් ගත කිරීමත් අවශ්‍ය වෙනවා. ඔව්. දැන් පිටට තට්ටු කරන වගේ දේවල් එහෙම දැන් එහෙම අධික හිනා වෙන එක වළක්ව ගන්න එහෙම කරනවානේ. ඔව් එහෙම දැන් ඒ මොනවා කරත් ඒ වගේ හිනා වීමක් වලිපුවත් එක්කන හිනා වීමක් වගේ එහෙම නවතින්නේ නැහැ. ඉතින් හොඳම දේ රෝගියා හැකික්මනින් රෝහලකට රැගෙන යෑම තමයි. ඔව්. දැන් ඒ කියන්නේ විශේෂයෙන්ම ගත්තාම මේ මේ අපස්මාර රෝගීන්ගේ පෞලේ සමාජිකයන්ට ලොකු වගකීමක් තියෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් මේ රෝගී ඉන්නකොට ඇත්තටම මේ රෝගීන් ඉන්න පෞල උදවිය දන්නවා. මේගොල්ල මේ ඉතා පරිස්සමින් මේ රෝගියා බලා ගන්නවා. මෙයා වෙනුවෙන් වෙන කෙනෙක් ඉන්න වෙනවා. ඒගොල්ලන්ට වෙන කොහයක්වත් යන්න බෑ. මෙයා බලාගෙන ඉන්න වෙනවා. මෙයා නිදාගත්තද මෙයා කෑවද මෙයා නාන්න ගියාද ජලය උඩක සෙල්ලම් කරන්න ගියාද හැමතිස්සෙම අපි දන්නවා දෙමව්පිය කොච්චර මේ ළමෙක් දියොත් පවුලේ ළමයා වෙනුවෙන් කොච්චර ඒගොල්ලෝගේ කැපකිරීමක් කරන්න වෙනවා. සමහර කාලාට ඒගොල්ල රැකියාව කරන්න විදියක් නැහැ. ඒ වගේ ලොකු කැපකිරීමක් කරන්න මේ පවුල. ඒ වගේම සමාජයේ මේ ළමයි අපිට ඉස්සරහට දාලා ක්‍රීඩාවක් කරන්න එමු නැත්තම් රැකියාවක් කරන්න ලොකු බලපෑමක් තියෙනවා. මොකද මේ මොවුන්ට තමන්ගේ ස්වාධීනව හැකි ස්කිරීමේ හැකියාව
අඩුයි. ඉතින් මේක ඒ අනුව බලනකොට සමාජීය වශයෙන් උත් ලොකු ගැටලුවක්. ඔව්. හැබැයි දැන් ශ්‍රී ලංකාවෙත් මේ සඳහා නවීනතම ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ කියන්නේ පූර්ණ සුවතාවය ලබා ගන්නට පුළුවන්. ඒක තමයි ඔබට අහන්න ලැබෙන හොඳම ප්‍රවෘත්තිය. ඒ ප්‍රවෘත්තිය පිළිබඳව අපි විරාමෙන් පස්සේ විස්තරව කතා කරමු. අදපි කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ සංජීව ගරුසිංහ මහත්මයෙක්යි කතා කරමින් සිටින්නේ. එතුමත් එක්ක කතා කරද්දී අපි දැනගත්තේ ලංකාවේ 1000කට 8 දෙනෙක් සංඛ්‍යාලයකින් පෙන්නනවා මේ අපස්මාරය එහෙම නැත්නම් මේ මීමස් පොර කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන රෝගයෙන් පීඩාවට පත් වෙනවා. ඒකට මේ රෝගය මුළු ජීවිත කාලයක්ම ඒ රෝගියා විතරක් නෙවෙයි ඒ රෝගියාගේ පවුලේ අය පීඩාවට පත් කරන රෝගයක්. හැබැයි අපි අවසාන වශයෙන් දැනගත්තා මේ රෝගය සුව කරන්න නූතන ප්‍රතිකාර ක්‍රම ලංකාවේ තියෙනවා කියලා. අන්න ඒක තමයි අපිට ඉතාමත්ම වැදගත් කාරණාව. විශේෂඥ වෛද්‍යතුමනි කොහොමද මේ ශල්‍ය කර්මය කරන්නේ? මොකක්ද මේකද කරන්නේ කියලා අපි දැනගන්න කැමතියි. ඔව් දැන් අර අපි කලින් කතා කරා වගේ දැන් ස්නායු ශල්‍ය කර්මයක් සිදු කරනවා නම් අපස්මාර රෝගීෙකුට ඒ සිදු කිරීමට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඔහු ඒ ඖෂධීය ප්‍රතිකාර වලට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම්. ඒ කියන්නේ බෙහෙත් ගනිද්දී ලෙඩේ හැදෙනවා නම්. එහෙම නැත්නම් බෙහෙත් වලට ඉතා දරුණු විදියට අසාත්මිකතාවයක් කියනවා නම් බෙහෙත් ඇලර්ජික් කියලා කියනවා අපි බෙහෙත් බොන්න බෑ ලෙඩට. එහෙම නැත්නම් බෙහෙත් ගන්න ගොඩක් ලොකු ડોස් බෙහෙත් ගන්නවා. ඒ බෙහෙත් නිසාම ඔහුට අතුරු ආබාධ ඒ කියන්නේ නිදිමත වෙනවා. Tamanගේ වැඩක් කරගන්න බෑ. ඒ වගේ පුද්ගලයෙකුට අපි කියනවා හරි ඔබට ගැලපෙන්නේ ශල්‍ය කර්මයක් වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ස්නායු වේදේ නැත්නම් න්‍යූරෝ ෆිසිෂන්ස්ලා සහ න්‍යූරෝ ඉලෙක්ට්‍රොෆිසියොලොජිස් කියලා තියෙනවා. ඒ වෛද්‍යරු කණ්ඩායමක් ශල්‍ය වෛද්‍යරු එකතුව අපි ඒ රෝගියා පිළිබඳව අපි කියනවා මල්ටි ඩිසිප්ලිනරි මීටින් කියලා. කියන්නේ අපි පොඩි සාකච්ඡාවක් පවත්වනවා මේ රෝගියාට ගැළපෙන හොඳම ප්‍රතිකාරය මොකක්ද කියලා. ඉතින් මේක කොළඹ ජාතික රෝහලේ අපි හැම සිකුරා මාසික හැම මාසෙම 3 වෙනි සිකුරාදා අපි මේක පවත්වනවා. ඉතින් මෙතනට අපි රෝගීන් සාමාන්‍යයෙන් අපිට එන රෝගීන් 5-6 දෙනෙක් වගේ එක සැරේකට අපි අරගෙන අපි සාකච්ඡා කරනවා. කළා මේ රෝගීන්ගේ ඒ මං කතා කරා වගේ MRI ස්කෑන්, EEG ස්කෑන් ඒ ඔක්කොම අපි මුලින්ම බලනවා. බලලා අපි මේ පුද්ගලයාට සුදුසුම ප්‍රතිකාරයේ ශල්‍ය කර්මය අපි යෝජනා කරනවා. කළා ඊට පස්සේ එතෙන්දී ඒ රෝගියත් එක්ක අපි කතා කරනවා මෙහි ශල්‍ය කර්මයෙන්න පුළුවන් අතුරු ආබාධ මොකද මේක සිහි නැති කරලා කරන ඔපරේෂන් එකක්. එතෙන්දී මොලේ අපිට මොලේ සදා විවෘත වෙන්න වෙනවා. ඒ සඳහා අපි ලෝකේ තියෙන ඉහළම තාක්ෂණය භාවිතා කරනවා. එතෙන්දී මොන වුණත් ඒකේ යම්කිසි අතුරු ආබාධයෙන් මේ ප්‍රතිශතයක් තියෙනවා. අපිට සාර්ථක 95% වගේ සාර්ථක අපිට කරන්න 5-10% අවදානමත් తీරු මේ ඔපරේෂන් එක. ඉතින් ඒක අපි කියනවා රෝගියත් එක්ක සහය පවුලේ කට්ටිය ගනලා කතා කරනවා. කතා කරලා ඊට පස්සේ තමයි අපි මේ රෝගින්න ශල්‍ය කර්ම සඳහා ලෑස්ති කරන්නේ. ඒ ඔබතුමාගේ විස්තරය කරගෙන යද්දී ඒ කියන්නේ අපිට අපේ රටගෙන හරි ආඩම්බරයක් නිකන් ඇහැට කඳුළු වුණන තරම් ආඩම්බරයක් ඇති වෙනවා. ඔබතුමාලා කියන්නේ මේ රෝගීන් සම්බන්ධයෙන් මේ විදිහේ පරීක්ෂණ කළා එහෙම අර මල්ටි ඩිසිප්ලිනරි මීටින් එකක් තියලා බොහෝ ඒ කියන්නේ ක්ෂේත්‍ර කීපයක විශේෂඥ එකතු වෙලා මාසයකට එක වතාවක් මේ විදිහ මුණ ගැහිලා මේ විදිය ලොකු මෙහෙයුමක් තියත් කරන මේ සියල්ල නොමිලේනේ. මේ සියල්ල නොමිලේ උපරිම පහසුකම් ලැබෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ රට පිළිබඳව ගෞරවයක් ඇති කරගන්න මේක හොඳ අවස්ථාවක්. විශේෂඥ මෙතුමනි දැන් එතකොට මේ ශල්‍ය කර්මයේදී මොකද සිද්ධ වෙන්නේ? ඔව් අතන ශල්‍ය කර්මයේදී වෙන්නේ අපි හිතන දෙවුණු රටකට ගියා නම් ඒ රටක සිදු කරන දේම තමයි අපි මෙතනදිත් කරන්නේ. එතෙන්දී අපි අර කියපු වගේ ඒ පරීක්ෂණ වලින් අපි තහවුරු කරනවා මොලේ යම්කිසි කොටසක තියෙනවා කියලා මේ අසාමාන්‍ය ෆයරින් කියන්නේ අපි ඩිස්චාර්ජ් එකක් කියලා කියනවා. එතෙන්දී එක්ක සයිල වල වෙනසක් වෙන්න පුළුවන් ඒ කොටසක වෙනසක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ පාත්වෙස් අපි කියන ට්‍රැක්ස් වල වෙනසක් කියලා. ඉතින් එතන අපි බලනවා ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමට. ඉතින් ඉවත් කිරීම අපි කරන්නේ අනිත් මොලේ කොටස් වලට අවම හානියක් හෝ හානියක් නොවන විදියට. කොහොමද ඒක බලන්නේ? කියන්නේ අවම කියන්නේ හානිය අවමයිද කියලා. ඔව් ඉතින් දැන් මම ඔබට මේ පින්තූරයක් පෙන්වන්න පුළුවන් මේකේ මේ එක කොටසක් තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි මේ සමාර්කලර මොලේ විවෘත කරලා මේ වගේ මේ ඉලෙක්ට්‍රෝඩ්ස් හයි කරනවා. හයි කරලා මෙතනින් අපි බලනවා මේ කොතනද අසාමාන්‍යතාවය එන්නේ කියලා. ඒ ඉලෙක්ට්‍රිකල් ඇක්ටිවිටි එක චෙක් කරන්න පුළුවන් ඒකේ බ්‍රේන් එකේ. එදම කළා ඒ ඒරියා එක විතරක් අපි අන්වේෂයකින් බලාගෙන ඉවත් කරනවා. ඉතින් මේ වගේ එක කොච්චර ඒ කියන්නේ සංකීර්ණ ශල්‍ය කර්ම කොච්චර විතර වෙනවද සාමාන්‍ය? ඔව් සාමාන්‍ය මේ වගේ දෙයක් කරන්න මට පැය 3-4ක් සමහර කර පැය 6ක් කරන්න පුළුවන් සමහර කර දවසම යන්න පුළුවන් එක පුද්ගලයෙක් වෙනුවෙන්. ඉතින් ඒ වුණාට ඒක අපි ඒ හිම පරිස්සමට කරාම ඒකේ ලොකු ප්‍රතිඵලයක් තියෙන්න පුළුවන්. ඔව් කොහොමද මේ ශල්‍ය කර්මයේ ඵලදායීතාව?
උදැන් මේ වෙනකොට ඇතරම මේ ස්නායු එපිලෙප්සි සඳහා ශල්‍යකර්ම කිරීම ජාතික රෝහලට අලුත් දෙයක් නෙවෙයි 2003 ඒ වෙනකොට මගේ ගුරුතුමා විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනිල් පර මහතා සහ මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය 2003 මේක පටන් ගත්තා ඒගොල්ලෝ ශල්‍යකර්ම කීපයක් කරා නමුත් ඒ විශේෂඥ වෛද්‍යරුන්ගේ රිටයර් වීම විශ්වාසයෙන් පස්සේ ඒක නැතුව ගියා ඊට පස්සේ 2018 පස්සේ අපේ කොළඹ ජාතික රෝහලට තට්ටු අටක විශාල ඒකකයක් ස්ථාපනය කරා නැෂනල් එපිලෙප්සි සෙන්ටර් කියලා. ඉතින් ඒකේ කරන්නේ ওই ස්නායු රෝග සම්බන්ධයෙන් සහ එපිලෙප්සි වලිප්පු සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීම. ඉතින් මේ වෙනකොට අපි ඒ නවගොඩනැගිල්ලේ මට හිතෙනේ ශල්‍යකර්ම 30කට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉතින් ඒ සියලු දෙනාම ඉතා සාර්ථකව ඔපරේෂන් इट पास अभी वाट इट पास अभी मेहूं कपल तम अभी समाज निधस्करण इट पास पलवनी औषध की टिकदाण इट पास अभी हिमिंग हिमिंग एगोलोट गते वलीपूर दीप औषध पूर्वांग श्रीलंकावतमक මේ අපස්මාර රෝගයට එහෙම නැත්නම් එපිලෙප්සි කියන රෝගයට ගොදුරු වෙච්ච කෙනෙක් වෙන්න ඇති. තවමත් ඔබ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා නම් සහ සමහරවල් ප්‍රතිකාර ලැබලා මේක අත්හැරලා ඉන්නවා නම් ඔබට දැන් ඉතාමත්ම හොඳින් පැහැදිලි ලංකාවේ දියුණු ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක වෙනවා කියලා. කෙනෙක්ට හිතනවා නම් මට මේ 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 ප්‍රතිකාරය ලබන්න ඕනේ කියලා විශේෂඥ වෛද්‍යතුමනි. ඔව් එතකොට දැන් අපස්මාර රෝගියෙක් හෝ ඒ පවුලේ කෙනෙක් නම් ඒගොල්ලෝ කළ යුත්තේ තම ළඟම තියෙන රජී රෝහලට ගිහිලා ස්නායු වෛද්‍යවරු මුණ ගැහෙන එක. එතකොට ඒ ඒ රෝහලේ ස්නායු වෛද්‍යවරයා තීරණය කරනවා මොහුට මොකද්ද කරන්න ඕන ප්‍රතිකාරය. මොහු ශල්‍ය කර්මයකට යොමු කළ යුතු නම් ජාතික රෝහලට යොමු කරනවා. එහෙම නැත්නම් ඔහුට කොළඹ ජාතික රෝහලේ දිනපතාම සායන තියෙනවා. ඒ සායනයකට ඇවිල්ලා අපි වුණ ගිහිලා කතා කරලා ඒ අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මේකට කරන ශල්‍ය කර්ම අපි කියන්නේ අර මේ මොලේ ඇරලා කරන ශල්‍ය කර්ම. මොලේ ඇරලා කළා. ඔව්. එහෙමයි කියලා බය වෙන්න ඕනේ නෑ. නෑ, මේ බය වෙන්න කිසිම බය වෙන්න අවශ්‍යතාවයක් නෑ. බොහොම සාර්ථකව ඒ කියන්නේ අතුරු ආබාධිත අවම වශයෙන් එන විදිහට අපිට මේක සාර්ථකව කරන්න යම රූප රාමුවක් මට පෙන්වන්න පුළුවන්. ඔව්. ඒක මේ ප්‍රොසීඩර් එකක් කරපු මුදලෙගේ මේ තියෙන අපි පොඩි කැපුමක් දාලා සමහර මේ මේ කැපුම ඉතින් කොණ්ඩේ වැහිලා වැවුනාන් පස්සේ මේක පේන්නෙත් නැහැ පේන්නෙත් නැහැ ඉතින් ඒ වගේ ඉතින් මේ ඒ සඳහා අවශ්‍ය බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ මේක හරියට ටැටූ එකක් ගැහුවා වගේ තමයි जीवित रोगे සායනයට ගිහිල්ලා මේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව අහගන්න පුළුවන්. ඔව්. එහෙම නැත්නම් කොළඹ ජාතික රෝහලේ මේ ස්නායු සායනය හැම දවසකම පැවැත්වෙනවා. ඇවිත් එතනට ඇවිල්ලා මේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව එහෙම නැත්නම් ඒ කියන්නේ ඔබට ඉල්ලන්න බෑ මේ මට සර්ජරි එකක් කරන්න මට ශල්‍ය කර්මයක් කරන්න කියලා. හැබැයි ඔබ ශල්‍ය කර්මයක් සඳහා යොමු කරන්න ඕනද නැද්ද කියන එක පිළිබඳව තීරණය කරන්න පුළුවන්. ඔව්. තීරණයක් ගන්න පුළුවන්. මොකද මේ ක්‍රමවේදය හදලා තියෙන්නේ ඒ කියන්නේ යාපනයේ ඉන්න ලෙඩෙක් මඩ කලපු ඉන්න ලෙඩෙක් නූරෙලේ ඉන්න ලෙඩෙක් ඕන කෙනෙකුට ඒ අදාළ රජේ රෝහලට ගිහිල්ලා ඒක ඒ ස්නායු වෛද්‍යවරුත් එක්ක කතා කරලා තීරණය කරන් පස්සේ ඒ අදාළ ඒ ඒ ප්‍රදේශීය වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයා දන්නවා මේ රෝගියා මෙතනට යොමු කළ යුතුද නැද්ද කියලා. එහෙම යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. දැනට ලංකාවේ මේ පහසුකම තියෙන්නේ කොළඹ ජාතික රෝහලේ විතරයි විශේෂයෙන්ම තියෙන්නේ. ඔව් දැනට මේ 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 පහසුකම මොකද මේ මේ ඇත්තටම මේ ගොඩක් වේදමක් යන උපකරණ මේ සඳහා කියන්නේ මේ සඳහා විශේෂිත MRI ස්කෑන් තියෙනවා ඊළඟට
पेट स्कैन स्पेक्ट स्कैन की विनम मे रोहल इलाट ईजी वीडियो ईजी इसदा विशेष शल्यागार मम्मलते काले इताली पूर्णन मे सदा मे उदौना इतकोट मटे 25,000 sterling pound විසිපන්දා හක් විතර වැය වෙන මේ ශල්‍ය කර්මයක් ශ්‍රී ලංකාව තුල නොමිලේ ඉතාමත්ම උපරිමයෙන් අර ඒ දිනු රටවල වල තියෙන ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා මේ පහසුකම ලබා ගැනීමේ වගකීම අපිට තියෙනවා. ඒ නිසා දන්න දන්න අයට කියන්න මේ පහසුකම ලබා ගන්න පුළුවන් කියලා. මේකත් එක්කම අපි කැමති විශේෂඥ වෛද්‍යතුමනි අවධාරණය කරන්න, ඒ කියන්නේ සමාජයේ වගකීම. ඒ කියන්නේ මේ අපස්මාර වැළඳුණු රෝගියෙක් සම්බන්ධයෙන් සමාජය අපි මොකද හිතන්න ඕනේ? මොකද කරන්න ඕනේ? ओतरम दीगतम प्रधान गड्लुण मुखद मे रोगी सामक विवाह अकरगन रखिया वक्र क्रीडा वक्र पारे गमकर इवे गल मत इन पूर्णी मे रोगी हनुरागत सामजे अनेसी मे रोगी कोई मोहन सहयोगी दून मोहन सामसून नमु मे पड़ी प्रश्न शातम मे अगे वलिपूट अपस्मार रोग लक्षण सदा सामजी मम इलासी मौन किरी मकनोकर मे समेकोलो निवर्ति प्रतीकार सदा योम किरी सामजे सह पाउल सिन्नेक सिधुगल मे मे अपस्मार रोगी विवाह सुधुसुने मौंट विवाह मे किसी बाधावको बाधकिन है अतर मौंट अवश्यवे तवत्टे पीहिटक एक ये सहयोग रियदुर्बलपात्र रियदुर्बलपात्र योजना करे रियदुर्बलपात्र लबादी मेन मेन्े मोहट सह मोहगे पारे गमंकल अंट हानिया पुलवाई अवधान रियदुर्बलपात्र अभी अनुमतक अभी निट्टावट सुना किल अभी तहवर कुरु अनिवार्य मोहट गुलवा रियदुर्बलपात्र ये रोगे पालने हो ये रोगे तीन वनंगे पुद्गल्याट अभी रेपद विमक योजना करने होदाय अभी सुदन विराम लबान विराम पश्य नवत विशेषज्ञ वैद्य संजीव गरु सिंह महात्म समग कथा करण लैसी मीट योर डॉक्टर वेडिस्टा अपस्मार रोगिये लंकाव तुलदी निट्टावटम सुवकरन्न पुलुवन कियन विश्वासीय विशेषज्ञ वैद्य सुजीव गरुसिंह महात्म्या अपतुल रोपणय कला एकितामत मट्न वेडसटहन हमार करन्न कलिन मा केमति विनाडी देकक तुनक अतर मगे अतुरु प्रश्न किसिवक नै विशेषयेन्म समाजयट सह रोगियन्ट देन पणिविडय मोकक्द पुतुमा ओ अभी कलिन कदा सदाहन करावागे मे अपस्मार रोगीन समाजयेन कोन्नो किरीम तमै इता मेदगत देन्ने अतीते रोगीन के वलोल दाल दुराल वहाल विवाह करगन्न बेम कोलिबे हेम आवश्यवेन्न अभी दान क्रीडको इन्नो विशेषम पीहीन क्रीडको क्रीडिकावन हेम इन्वा मे इत सार्थको तमग जीवित गिनियन थिंग एक औषधी मट मे मेक सार्थको प्रति पालने करगन्न पुलंग औषध उल्ट प्रतिकार हेत्ंग इवागे रोगी इटोड़ा दीवन प्रतिकार क्रम लंकावे तीन शल्य कर्मेकटे अन्न पुलवांग ඒ ක්‍රම දෙකම ප්‍රතිකාර කරලා උන්ට සුව වීම ඕ ඉත සාර්ථකව ලෙඩේ පාලනය කර ගැනීම ඒ දෙකෙන් එකකට යන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය වෙන්නේ පවුල සහ සමාජයෙන් ඒ රෝගීන් සඳහා වෙන සහයෝගය. ඒ වගේම මේ මේ ජාතික අපස්මාර මධ්‍යස්ථානේ වෙනතන නැෂනල් එපිලෙප්සි සෙන්ටර් තව ඉදිරිපියවරක් තබන්න ලෑස්ති. ඔව් දැන් අපි නැෂනල් එපිලෙප්සි සෙන්ටර් එකේ අපි इधरियट अभी सलसुम कलते नो मे अपस्मारेट अमतरव तबत् प्रतिकारक्रम उदाहरण क्वेश्चन पार्किंसन रोगी के लिए एक सुलभ लेडक देंग एक स्नायु रोगियाक रोगी रोगियाक विशेष मेटिया क्वेडिटी
පුද්ගලයන්ට වැළඳෙන්නේ ඒ සඳහා අපි ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වෙනවා ඒකත් ওই මොලේ සම්බන්ධයෙන් කරන ප්‍රතිකාරයක් ඒදී ශල්‍ය කර්මයක් කළා ඒ අපි කියනවා බැටරි එකක් හයි කළා එකෙන් වයර් එකක් තමයි මොලේට දාන්නේ ඒකෙන් ඒ පාකින්සන් රෝගී බෙබලීම් නවත්තන්න පුළුවන් ඉතින් ඒක ලෝකේ සාර්ථකව භාවිත කරන දෙයක් ඒ ප්‍රතිකාර ක්‍රමයක් අපිට ඒ රජ රෝහල් වල අනාගතයේදී කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඔව් ඒ වගේම සමහරවිට ශරීරයේ ගැස්මක් ඇති වෙන උදවිය ඔව් ඒ වගේ ස්පයිනල් ඩිස්ටෝනියා ස්පයිනල් ප්‍රොබ්ලම්ස් කියන්නේ ස්ප්‍රම ගැස්ම එන අසනීප තියෙන ඒවටත් සුෂුම්නාව ආශ්‍රිතව ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෙනවා ඒ ප්‍රතිකාරත් මෙම ආයතනය තුලදී ඉදිරියේදී අපි කිරීමට බලාපොරොත්තු වෙනවා ඔව් අපි ඔබතුමා ප්‍රමුඛ මේ ජාතික අපස්මාර මධ්‍යස්ථානයේ කැපවීමෙන් තමන්ගේ වගකීමට එහා ගියපු ජාතික යුතුයකමක් ජාතික මෙහෙවරක් කරන සියලුම විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් ඒ වගේම හෙද කාර්ය මණ්ඩලය ඊළඟට තාක්ෂණික ශිල්පීන් මේ සියලු දෙනාට අපි අපේ මේ ගෞරවය පළ කරනවා මොකද අපි ඇත්තටම මේ ජාතික අපස්මාර මධ්‍යස්ථානයෙන් කරන කාර්යභාරය පිළිබඳව මීට කලින් මෙහෙම දැනගෙන හිටියේ නැහැ අපි දන්නවා ජාත්‍යන්තර අපස්මාර දිනයක් ප්‍රකාශයටපත් කරලා තියෙනවා ලෝකය කියන්නේ හැම අවුරුද්දෙම පෙබරවාරි මාසේ දෙවන සඳුදා දිනය මාසේන දෙවන සඳුදා දිනේ අපස්මාර දිනේ විදිහට සලකනවා හැබැයි ලංකාවේ මෙතරම් පහසුකම් තියෙන බව සහ ඔබතුමාල මෙච්චර කැපවීමෙන් වැඩ කරන බව අපි දැනගෙන හිටියේ නැහැ ඒ නිසා අපි නැවතවතාවක් මේ සියලු දෙනාට ගෞරවය පළ කරන්න කැමති එතුමන් අපතුල විශ්වාසය පළ කරලා ලංකාවේ හොඳ ප්‍රතිකාර ක්‍රම තියෙනවා අපස්මාර රෝගීන්ගේ පෞලේ උදවි අපස්මාර රෝගීන් දැඩි පීඩාවකින් ඉන්නේ නැති හැබැයි ඔවුන්ට සහනදායි පිළිවෙතක් සහනදායි ගමනක් හෙට දවසේදී තියෙනවා ඒ නිසා අදම මේ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඔබී ප්‍රදේශයේ මහරෝහලෙන් එහෙම නැත්නම් කොළඹ ජාතික රෝහලේ මේ අපස්මාර සායනයට ස්නායු සායනයට අවිල්ල මේ ප්‍රතිකාර ක්‍රම ලබා ගන්න පුළුවන් විශේෂඥ වෛද්‍යතුමනි ඔබතුමාට කොහොමද අපි ස්තුති කරන්නේ يعني එතරම් වටිනා වැඩසටහනක් කරන්න ඔබතුමා සම්පත්දායකත්වය ලබා දුන්නේ කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ සංජීව ගරුසිංහ මහත්මයාට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ආයිබෝන් ඔබතුමාට බොහොම ස්තුතියි